සුබ දවසක් biker.nl ගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයට එක්ක අලුත් බයිකයක් ගන්නවා කියන එක හිණයක්. ඒක නිසා ගොඩක් අය මේ වෙනකොට second hand බයිකයක් ගන්න පිළිඹිලා ඉන්නවා. මේක නිසාම second hand බයික් වල වටිනාකම වැඩි වෙලා අලුත් මාකට් එකක් මේ ඔස්සේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න හිතුවා second hand බයිකයක් ඔබ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න කරුණු මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තවමත් biker.nl ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් ආව ගමන් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බයික් එක මිලදී ගන්න කලින් අපි මුලින්ම බලන දේ තමයි මිල. මොකද අපේ අතේ තියෙන වටිනාකමට වෙළඳපොලේ තියෙන බයික් එකක වටිනාකම ගැලපුණොත් තමයි අපිට මේ බයික් එක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ බයික් එක මිල ගැන දැනගන්න අපි මොකද කරන්න ඕනේ? අපි කොහොමද මේ බයික් එක මිල ගැන දැනගන්නේ? අපිට පුළුවන් ඉන්ටර්නෙටේ සර්ච් කරලා බලන්න විවිධ වෙබ්සයිට් තියෙනවා. ඒ වෙබ්සයිට් හරහා අපිට පුළුවන් බයික් එකේ අලුතෙන් ආව වටිනාකම කොහොමද? මේ වෙනකොට ක්‍රියාත්මක වෙන වටිනාකම කොහොමද කියලා මේ ආදී තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන් වෙබ්සයිට් හරහා. උදාහරණයක් වශයෙන් ikwan.lk රේසෙවන වගේ වෙබ්සයිට් වලට ගිහලා ඔයාලට පුළුවන් බයික් වල තොරතුරු ගැන අප්ඩේට් වෙන්න. ඒ වගේම Facebook group තියෙනවා. ඔයාලට පුළුවන් ඒව ඔස්සේ ගිහිල්ලා තොරතුරු හොයලා බලන්න බයික් එකේ මිල සම්බන්ධයෙන්. අපි දන්නවා ඔබ බයික් එකක් ගන්නෙ ඔබේ දුක්මාසින් හම්බ කරන සල්ලි භාවිතා කරලා. ඉතින් අනේ නිසා ඒ වටිනාකමට ගැලපෙන නියම වටිනාකමක් සහිත බයික් එකක් මිලදී ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම දිගු කාලයක් තිස්සේ බයික් ගැන හොඳ අප්ඩේට් එකේ ඒ වගේම මිල ගණන් සංසන්දනය කරලා තියාගත්තොත් තමයි ඔබට හොඳ වටිනාකමක් සහිත බයික් එකක් මිලදී ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනේක නිසා ඔබ මුලින්ම සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන කාරණාව තමයි මිල කියලා කියන්නේ. පින්තූර කීපයක් බලලා අපිට නිගමනය කරන්න පුළුවන්ද මේ බයික් එක හොඳ බයික්යක්ද කියලා? බෑ. අනිවාර්යෙන්ම අපි මේ බයික් එක පරීක්ෂා කරන්න යන්න ඕනේ. ඉතින් අන්න එහෙම යනකොට මම ඔබට යෝජනාවක් කරනවා. ඔබ හින් බයික්යක් බලන්න යනවා නම් ඔබට බයික් සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැත්නම් ඔබ අනිවාර්යෙන්ම හොඳ බයික් එක්ස්පර්ට් කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් හොඳ බයික් එකක් සෙකන්ඩ් හෑන්ඩ් හොඳ බයික් එකක් මිලදී ගන්න. ඔබ හින් බයික්යක් බලන්න ගියාට පස්සේ අමතක කරන්න එපා බයිකේ වටයක් ඇතුළත බලන්න. මොකද එහෙම වටයක් ඇතුළත බැලුවම අපිට අඩුපාඩු ගොඩක් අඳුර ගන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට හෑන්ඩල් එකේ ඇදයක් තියෙනවා නම් ඒ වගේම ඔබගේ තිරිංග පද්ධතිය බ්‍රේක් පද්ධතිය හරියට වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා එන්ජින් එකකින් දුම දාන්න පුළුවන් නේද? ඔයිල් පිච් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් ලෙඩ රෝග අඳුර ගන්න පුළුවන් අපි බයික් එකක් බලන්න ගිහිල්ලා ඒ ගැන අඩුපාඩු සොයලා බලුවාම. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ ඔබ නිතරම බයික් එකක් ඔබ තෝරා ගත්තට ඒක පරීක්ෂා කරලා බලන්න නැතුව කවදාවත් ගන්න යන්න එපා. ඒක නිසා ඔබ වෙබ්සයිට් එකේ තෝරා ගන්නා බයික් එකකින් ඔබට ඇත්තටම බලන්න පුළුවන් කන්ඩිෂන් ගැන විතරයි. නමුත් ඔබට බයික් එකේ ඇතුළාන්තය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් බයික් එක පරීක්ෂා කරන්න ගියාම. හරි. අපි මීලකට බලන කාරණාව තමයි එන්ජින් එක. මුළු පද්ධතියම ධාවනය වෙන්නේ මුළු පද්ධතියම රන් කරන්නේ මේ එන්ජින් එක හරහා. ඒක නිසා බයික් එකකට අත්‍යවශ්‍යම දේ තමයි එන්ජින් එක. එන්ජින් එකට මොනවා හරි වුණොත් එහෙම ඒ වගේම එන්ජින් එකේ අඩුපාඩුවක් වුණොත් එහෙම අපි දන්නවා ඒක හදාගන්න අපිට සෑහෙන මුදලක් යට කරන්න වෙනවා. අනේ නිසා ඔයා අනිවාර්යයෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් මිලදී ගන්නවා නම් එන්ජින් එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා බයික් එකක් පරීක්ෂා කරන්න ගියාට පස්සේ ඔයාලට බයික් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ස්ටාර්ට් කරලා බලලා හොඳින් රේස් කරලා බලන්න පුළුවන්. විවිධ ශබ්ද, ඒ කියන්නේ අපිට බයික් එකක් ස්ටාර්ට් කළාම ලැබෙන ශබ්දයට වඩා අමතර ශබ්ද එන්න පුළුවන්. මම උදාහරණයක් විදියට කිව්වොත් එහෙම ක්‍රැපට් පදින ශබ්දය. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම එන්ජින් ශබ්ද ගැන අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා බයික් එකේ ශබ්දය එන්ජින් එකේ ශබ්දයට අමතරව වෙනත් ශබ්ද එනවා නම් අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක එක ක්‍රමයක් විතරයි. ඔයාලට පුළුවන් මේ බයික් එකේ සයිලන්සරය තියෙනවා. ඒ සයිලන්සරේ දුම් යන තැන ඒකට වහලා අපිට පුළුවන් සැරෙන් සැරේ බලන්න ස්ටාර්ට් එකේ තියෙන බයික් එක. එතකොට අපිට බයික් එකේ එන්ජින් එකේ ශබ්දයට අමතරව වෙනත් ශබ්දයක් එනවා නම් ඒ බයික් එකේ කුමන හෝ දෝෂයක් නිසා හටගන්න ශබ්දයක්. ඒක නිසා ඔයාලට පුළුවන් මේ වගේ ක්‍රම අනුගමනය කරලා බයික් එකේ එන්ජින් ශබ්දයට අමතර වෙන ශබ්ද මොනවද කියලා අඳුරගන්න. සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් මිලදී ගන්න ගියාම ඊළඟට බලන කාරණාවක් තමයි ටැංකිය කියලා කියන්නේ. මොකද මේ ටැංකිය ගත්තාම අපේ තෙල් ගබඩා කරන්න මේ ටැංකිය. මේ ටැංකිය හරහා තමයි තෙල් ටික පොම්ප කරලා ලබා දෙන්නේ. ඉතින් අපි මේ ටැංකියක් ගත්තොත් එහෙම මේක ලෝහයෙන් තමයි ගොඩක් කරලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි තෙල් ටැංකිය කරලා බැලුවොත් එහෙම අපිට ගොඩක් වෙලාවට තෙල් ටැංකියේ තියෙන තෙල් ටික ඒ තෙල් වල වර්ණයෙන්ම බලා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. විවිධ පාට වර්ග මිශ්‍ර වෙලා ඒ වගේම මලකඩ බැදිලා එහෙම තිබ්බොත් එහෙම ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක් නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක උනත්.
ඒක නිසා අපිට මේ තෙල් වල වර්ණය ඒ පාටින්ම අපිට දැක බලා ගන්න පුළුවන් නම් ඒ වගේම ලෝහමය වර්ණයෙන් යුතුව ඇතුළ ඉඩ කඩ බලා ගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට ටැංකිය එකේ තියෙන වටිනාකම. ඒ වගේම තමයි මේ ටැංකිය ඇතුළතනේ අපි දැන් ටැංකිය පිටත ගත්තොත් එහෙම අපි අවධානය යොමු කරන්න ඕනේ තවත් කරුණු කාරණා කීපයක්ම තියෙනවා. මොකද අපි දන්නවා බයික් එකක් අපි ගන්නේ තවත් කෙනෙක්ගෙන්. ඒ කියන්නේ ඔව් පාවිච්චි කරපු බයික් එකක් තමයි අපි නැවත මිලදී ගන්නෙ. බයික් එකේ ටැංකිය පිටින් දිරලා තිබ්බොත් එහෙම ඒ වගේම පාසල තිබ්බොත් එහෙම මේකේ ස්ටිකර් වලට හානි වෙලා තියෙන පුළුවන්. එතකොට වෙළඳපොළ වටිනාකම අඩු වෙනවා. අන්න ඒක නිසා අපි නිතරම බයික් එකක් මිලදී ගන්නකොට ඇතුළ ගැන වගේම ටැංකිය පිටත ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එම උනොත් තමයි අපිට හොඳ බයික් එකක් මිලදී ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තවත් දෙයක් තමයි ब्रेक पद्धति तिरिंग पद्धति की गुड़ावट अभी दवा तिरिंग पद्धति हरीहटे तिबुने लगता अभी गुड़क अणुरी मूल दिन सिद्ध अनेक निशा बैक गिया सेकेंड हैंड बैक गिया वड़ा सल की मत कर्म कारण मैं तिरिंग पद्धति ब्रेक पद्धति की डिस्प्लेक् नम दें बैक इस पीट पास देखा डिस्प्लेक् इतकोटे डिस्प्ले कपील तीन पुलवा अभी वारगा किलोमीटर गाक एपिन वारगाक अभी पुलवान बैक की मीटर चेकल कोचर किलोमीटर गाक फैदल तीन वे किलोमीटर गाथम यह डिस्से मारकर इतनी मारकर खाली हरदीन कारण वाट हो रहा पुलवान इवा ब्रेक लाइनर गील तीन पुलवान इधन मे पुंच पुंच कारण अवधान यमकोत्तमी वैट इधरी वेदम अड़कर पुलवांगी मुखद अभी दवा किलोमीटर गान हरीना डिस्से मारकर वैट गुडक वीदंकर इसर हाट इन अने की निशा इन वाई पुंची पुंची कारण अनिवार्य सरकल मतरी तब अवधान यमकर कारण सेकंड हैंड बैक गिम शोकट मुखद अभी दंड मे बैक इसरा सा पीट शोकट पीट तीन मे शोकट गेवीलिए अब दंडवा अभी पारे गमन कर ඒකාකාරී වේගයකින් ගමන් කරන්න බෑ වලක්කේම තිබුණොත් එහෙම එකපාරටම වලට වැහලා අපිට හානි වෙන්න පුළුවන් බයික් එකට හානි වෙන්න පුළුවන් ඉතින් මේ දේවල් අවම කරගන්න අපිට පුළුවන් නිවැරදි ආකාරයේ ෂොකට් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ ෂොකට් නිවැරදි ආකාරයෙන් ඔයිල් සීල් යොදමින් භාවිත කරලා අපේ බයික් එකට වෙන හානිය අවම කරගන්න අපි පොඩ්ඩක් බලුවොත් එහෙම ඔබට පේනවා ඇති මම ඉස්සරහ බ්‍රේක් අල්ලගෙන මේක විදිහට තද කරලා පෙන්නනවා මේ ආකාරයෙන් බයික් එක ඉස්සරහට ගිහිල්ලා बैक के मुहन आरक्षा वेनवा उसरा वादी नैटिव इधन शोकिंग एवगे क्रियावल्यक्वीन मुखद अभी हदस्य तिरिंग यदत्म ए तिरिंग पद्धति निशा अभी एक वरम अभी इसराट लिस्तलैन है मे शोक निशा अभी एक पाठम इसराट तिरपिला अभी नव दिनवा इधन अनेक निशा तमाइ मे शोक वटिना कव पीटपा सत्ते माई पीटपा से अपट गुड़क पिलावट मेकि नंग तानी शोकर तीन अभी दवा सिटी हंड्रेड प्लेटिन कत्तेम शोक दिखती बैक तीनवा इधन अने निशा वाट पुलवा शोकर गेन अवधान यमुक वाट पुलवा अड़क सेकंड हैंड बैक गुट अभी तब तटगत्न कारण वक्त में टायर की लखिया मुखद नियमित प्रमितिगत कट्टरट सहित टायर का तिबुणोत्तम अभी आरक्षाकारी धावन लगा पुलवांगे योग्यम तम अभी टायर या तोरागनी अभी बल नोने अवमशेन मेके गमुर कट्टे गमुर मिलीमीटर इकक्वत अवमशेन तीन नोने इधन एहन गमुरक्वत टायर की नत्ता अभी बैक मिलदी गन खाली दीपारा की तुम इतने सियाल मोदी तीन टायर वाले वितरण आवल तीन अभी दबे अलू टायर या किसी भावित कर पुलवा इधन अने कारण मतगत भागान टायर गेन विशेष अवधान यमकरण तवत् मे काले तवत् विन दियान मम थोड़ी धनम थी मकर अभी दवा गेवन टायर अरगेन नवे अलुतीन काटरट कपल नवत अलवीकरण स्थान अभी ओंतर दखल तीन इधन मेघन ओब अवधान यमकरण ओब गाने ये पावित करपू टायर कट नवत काटरट कपू टायर अद्कीन ඔබ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ වගේ කාරණා කරනවා තමයි අපි සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගනිද්දී ටයර් එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. අද මම කතා කළේ සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න කලින් ඔයා අවධානය යොමු කරන්න ඕනේ කරුණු ගැන. ඉතින් මම කියපු කරුණු වලට අමතරව ඔයා තව දේවල් දන්නවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවමත් ඔයා bike.lk YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් ආපු ගමන් බලන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. සුබ දවසක්.